ආයි බොන් යහපත් වූත් වාසනාවන්ත වූත් ජයග්‍රහී කාල සීමාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් මේ අපේ සුපුරුදු වැඩසටහන අතර ඉතාමත්ම සුවිශේෂී වැඩසටහනක් කරගෙන තමයි ඔබ සමග සම්බන්ධ වෙන දිනේ ඉතින් මේක ප්‍රබල ප්‍රධාන වශයෙන්ම කිව්වොත් අපි නම කිව්වත් බය හෙන්න හුරා එහෙම නැත්නම් ශනි ග්‍රහය සෙනසුරු ගැන සම්බන්ධයෙන් ග්‍රහ චලිතයක් සම්බන්ධයෙන් වැඩසටහනක් ඉතින් මේ වැඩසටහන කීවෙ ගොඩක් දෙනෙක් කියන්නේ බොහෝ දෙනා මට මෙසේජ් කරලා තිබ්බා මෙතන සෑහෙන පිරිසක් මැසේජ් කරලා තිබ්බා මේ මේ වැඩසටහන සම්බන්ධයෙන් කියන්නේ මේ මේ චලිතය සම්බන්ධයෙන් මේ ලග්න පලාපල කතනක් ගේන්න කියලා. ඉතින් මමත් බැලුවා මේක ඇත්තටම අපේ ජීවිතවල ඍජුවම බලපෑමක් ඇති කළ හැකි ග්‍රහ ගමනක් නිසා මේ මම වෙනදා ඉන්න පරිසරේ නොවුනත් මේක අධික කාර්බෞලත්වයෙන් මැද මම ඔබට කොහොමද වැඩසටහන ගේන්න කියලා මම තීරණය කරා. ඉතින් මේ රෙකෝඩ් කරද්දි ටික අවශ්‍ය ආවටින් ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා. ඉතින් සාමාන්‍ය මොකද මම වෙනදා රෙකෝඩ් කරන පරිසරේ නෙමෙයි ඉන්නේ. ඉතින් සමහරකට ඇවිද ඇවිද තමයි රෙකෝඩ් කරන වෙලාව දෙන පොඩි සුළු ඉඩ කඩක ඉඳගෙන ඉතින් එහෙම සද්ද බද්ද යනවා සමා වෙන ඉතින් මේ වුණාට මේක ඉතාමත් වැදගත් හේතුව මේ ජුනි මාසේ 17 වෙනිදා 17 18 අතර කාලේ මේ ශනි ග්‍රහය වක්‍රභාවයට පත් වෙනවා. වක්‍රභාවයට පැමිණිලා මේ කුම්භ රාශිය තුලම දැනට ගමන් කරන රාහු ගණකතක ඉතින් නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වා මේ වක්‍රභාවයෙන් කටයුතු කරනවා. වක්‍රභාවය කියන්නේ මොකද්ද? ඉතින් සරලව විද්‍යාවතුල තාරක විද්‍යාවතුල ග්‍රහයක ආපස්සට ගමන් කිරීම මේ සාමාන්‍ය සූර්යයා වටා භ්‍රමණය වෙනවා භ්‍රමණයේ වෙද්දී නාය නැවතිලා ඔන්න රිවර්ස් එකට යන කතාවක් අපි අහලා දෙනවා මීට කලින්. නෑ එහෙමනොත් ඔය කතාවම හේතු කරගෙන ගොඩක් අය මම දැක්ක විද්‍යාව වැඩි විද්‍යාව නොදන්න කෙනා වෙන්න ඕන නැත්නම් එහෙම කතා කරන්නේ. ඒ හේතුවෙන් කොහොමද ග්‍රහයක ආපස්සරණ ඒ නිසා මේ ජ්‍යොතිෂ බොරුවක් කියන එක මේක මේ බොරුවක් කවුරුත් එක පිළිගන්න යුතු නැහැ කියලා මම දැක්ක මැසේජ් අපේ මේ කමෙන්ට් උත් දාලා තිබ්බා කොහොමද වක්‍ර වෙන්නේ කියලා. ඒ නිසා මම සරලව චූටි වෙලාව කරන් කියන නැත්නම් මේ දීර්ඝව කියන ගියොත් පැයකට දෙකකට වඩා යනවා. ඒකම දීර්ඝව දැනගන්න අවශ්‍ය කියන මගේ Facebook වල මැසේජ් එකක් දාලා තියන්න මට මේ ගැන පොඩ්ඩක් දැනගන්න ඕන මේක ගැන පොඩ්ඩක් විස්තරය කියන්න කියලා මම මේ කෙටියෙන් ඔබට ඕන කෙනෙකුට පැහැදිලි විදිහට කියන්න. මේ තුල මේ ජ්‍යොතිෂය තුල අපි කොහෙත්ම සූර්ය වටහා ග්‍රහයන්ගේ ගමන නෙමෙයි අපි සලකන්නේ. අපි උපන් ස්ථානය උපන් ස්ථානයේ උපන් වෙලාව තුළ ඉඳලා අපි ඉන්න තැන ඉඳලා ග්‍රහයන්ගේ සාපේක්ෂ චලිතය අපි සලකන්නේ. සාපේක්ෂ චලිතය කියන දේ ගැන විද්‍යාව ඉගෙන ගන්නවා. ඒ ගැන දන්න කෙනෙක් ඕක ගැන තර්ක කරන්නේ නැහැ. මොකද ඒක විද්‍යාත්මකයි. මොකද සාපේක්ෂ චලිතය කියන්නේ අපි පෘථිවිය තුළ ඉඳන් ගමන් කර පෘථිවියත් ගමන් කරන සූර්ය වටා. ඊට පස්සේ පෘථිවියට ගොඩාක් ඈතින් ඉන්නේ. සූර්යයා ටිකක් ඈතින් තමයි සෙනසුරු ග්‍රහය ගමන් කරන්නේ. එතකොට පෘථිවිය සූර්යයා වටා යන ගමන් කරන වේගය වඩා ටිකක් ටිකන්නේ සෑහෙන අඩු වේගයක් තමයි සෙනසුරු ග්‍රහය ගමන් කරන. සමහරක් වෙලාවට සෙනසුරු ග්‍රහය අපි සලකද්දී පෘථිවියට වඩා ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ අවස්ථාව ගණනය කරද්දී අංශක ගණනයි. හැබැයි සෙනසුරු ග්‍රහය හිමින් ගමන් කරන හින්දා පෘථිවිය ගමන වේගවත් හින්දා සමහරක් වෙලාවට ඔන්න පෘථිවිය ඊට පස්සේ ටික දවසකින් සෙනසුරුව පහු කරන් යන ඉඩ තියෙනවා. එතකොට ඔන්න බලද්දී පෘථිවියේ ඉන්න කෙනෙකුට ඉස්සෙල්ලා සෙනසුරු ඉදිරියෙන් ගමන් කළා වගේ දැනුනට බලපෑම ඉදිරියෙන් ආවට නැන්න පහු කරලා පස්සේ අනිත් ආය අංශ ගන්න ප්‍රිනාගයකින් ඉන්නේ අනිත් පැත්තෙන් එන්නේ. එතකොට අන්න ඕක තමයි. එතකොට ඇත්තටම අපේ පිටිපස්සෙන් ඉන්නේ ආපස්සට ගිහිල්ලා වගේ හැංගෙන්නේ. ඒ ආපස්සට ගිහිල්ලා නැති වුණත් පෘථිවියේ සාපේක්ෂත්වයට එක්ක ආපස්සට ගිහිල්ලා. ඒක නිසා අන්න ওই සාපේක්ෂත්වය තමයි වක්‍ර ගමන කියලා සලකන්නේ. ඒ නිසා මෙතන කිසිම විද්‍යාවට හානියක් වෙලා නැහැ. විද්‍යාව හරියට දන්න කෙනෙක් කවදාවත් මේක තර කරන්නේ නැහැ. හරියට නොදන්න අය තමයි අර ඕනට වඩා අර දන්නවා කියලා පෙන්වන්න ගිහිල්ලා තමයි ওই ගැටලුව ඇදලා දෙන එක කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බ හින්දායි මම කිව්වේ. නැත්තම් මේ කාලයත් අපරාධෙම වැය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසාවෙන්ම මම දැන් අපි යන් එනංග මාතෘකාවට ඉතින් මේ සෙනසුරු ග්‍රහය වක්‍රභාවයට පැමිණීම රාශි චක්‍රයේ අවසාන රාශිය නැත්තම් 12 වෙනි රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහයව මීන ලග්නය හිමියන්ට කොහොමද බලපාන එක තමයි මේ කතා කරන්නේ. ඉතින් මීන ලග්න හිමියන්ට කතා කරලා මේක සුවිශේෂී තත්ත්වයක්. මොකද හේතුව ඔබගේ 12 වෙනි භාවයේ තමයි මේ වක්‍රභාර පත්‍ර කුම්භ රාශිය කියන්නේ ඔබගේ 12 වෙනි භාවයෙන්. ඒ කියන්නේ මේ කාසමත් වල මේ මීන ලග්න හිමියෝ ජන් ලග්න ලග්නේ රාශියකේ මූලික කාලෙනි ගෙවන් ඉන්නේ. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද දෙකම තව ඉදිරියට වසර 7ක් විතර ඉදිරියට දෙනවා ඒ රාශියකේදී. එතකොට මේ තත්ත්වය තුළ කුමක් වේවිද? හැබැයි මේ මීන ලග්න හිමියන්ට පුංචි වාසනාවක් උදා වුණා. මේ සෙනසුරුන් ඉන්න ඒ රාශිය තත්ත්වයට යම් කිසි ආකාරයෙන් ප්‍රතිරෝධයක් එල්ලන ඔබගේ ලග්නාධිපතියයි ගමන මාර්ගයත් එක්ක මේ මීට දැන් අපි මාර්තු මාසෙට කලින් කාලය ගැන කතා කරොත් තරමක් දුරට ඔබට ගොඩාක් දුරට යම් කිසි ආකාරයෙන් ජීවිතේ පවා එපා වුණු තැන් තිබ්බා. ඒත් එක්කම සමහරවිට ඔබ කරපු රැකියාවල් ඔබට අහිමි වෙලා ඔබට ආදායම් මාර්ගයක් නැතුව ඔහේ නිකන් කාලය ගත කර කර හිටියා. ඔය අතරතුර හැබැයි අප්‍රිය මාසෙන් පස්සේ තරමක් දුරට ඔබට යම් කිසි
ශක්තියක් ඒත් එකම හිතට උනත් හයියක් ඇවිල්ලා ඔබ කටයුතු කරන්න පටන් ගත්තා වැඩ කටයුතු ඕන රැකියාවල් අරගෙන හොයාගෙන ඒත් එක්ක නැත්නම් මොනවා ව්‍යාපාර කරන්න ටිකක් වෙනදට ගොඩක් කරද මීනලක් හිමියෝ නිදිය නිදිය අර ඔක්කොම එපා කියන තත්ත්වෙට හිටි කම්මැලිකමේ ඔක්කොම එපා වෙලා හිටියට එකපාරම පුංචි ගැම්මක කටයුතු කරන්න පටන් ගත්තා ඒ කාල සීමාව තුළ ඉතින් ඒකත් එක්කම මීනලක් හිමියෝ දැන් ගැම්මෙන් ගමනක් යනවා හැබැයි ඕකට මේ සෙනසුරුකින් ටිකක් ප්‍රතිරෝධය එල්ල වුණා දීර්ඝ වශයෙන්ම කොච්චර ගැම්මෙන් ගියත් එහෙම්මෙන් අසනීපොලින් ප්‍රශ්න ඇති වුණා ඒත් එක්කම පොඩ්ඩක් කට්ට කන්න වෙනවා සමහරක් වෙලාට දවස ගානේ يعني පැය 24ම වැඩ කරන්න වෙච්ච අවස්ථා තිබ්බා මේ දැන් වැඩ ඉවරලා ගිහිල්ලා තව වැඩක් කරන්න සිද්ධ වෙන අවස්ථා තිබ්බා හැබැයි මේ හැම දෙම ඔබ අභියෝගයක් ලෙස අරගෙන කටයුතු කරන්න හිත හදාගත්ත නැත්නම් පසුගිය කාලේ කියන්නේ මීට මාස 6-7 කලින් ඔය දේ සිද්ධ වුණා නම් මේලට අතහැරලා දාලා දමලා ගහලා ඔක්කොම කරලා ඉවරයි. හැබැයි නෑ දැන් මේ කාල සීමා තුළ ඔන්න ඔබට යම්කිසි ඉලක්කයක් ඔබට අරමුණක් ඇති වෙන විදිහට වැඩ කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ ග්‍රහ චලිතයෙන් පස්සේ මොකක් වේවිද ඒ තත්ත්වයට? ඇත්තරම සෙනසුරුකින් ඔබට ප්‍රතිරෝධ එල්ල වුණානේ. හැබැයි මේ බාධා වල ටිකක් ඉවත් වෙනවා తాවකාලික වශයෙන්. මේ తాවකාල වශයෙන් ඉවත් වීම ඔබ ජයග්‍රහණයක් ඔබට ලැබෙච්ච උපරිම අවස්ථාවක් කියලා සලකලා ඔන්න ඔබ ස්ථාවර භාවය ඇති කරගන්න උත්සාහ කරනවා. මොකද හේතුව මේ සෙනසුරු කියන්නේ අර හෙනහුරා කියලා බය වුණාට සෙනසුරු කියන්නේ අයහපත් ප්‍රතිඵල දෙන්න ග්‍රහයක් පමණක් නෙමෙයි. සෙනසුරු හදන්නේ ඔබ වටලා හෝ ඔබට අනතුරු වැගවීම කරලා හෝ ඔබට ඔබ වැටෙන්න හේතු වෙච්ච මොකක් හරි ඔබගේ අඩුපාඩුවක් හින්දානේ වැටුනේ. අන්න එහෙනම් ඔබේ අඩුපාඩුව තේරුම් කරලා දෙන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. එහෙනම් ඔබ දැන් ඒක තේරුම් ගන්න. දැන් ඔබගේ දැන් ජීවිතේ ඔබ වෙනදට වඩා කම්මැලිකම් අතහැරලා වැඩ කරන් යද්දී තවත් ඔබගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මොකද්ද? ඔබගේ මේ වැඩ කටයුතු තුළ අර තරමදුර කාර්යක්ෂමතාවය අඩුයි මීන ලග්න හිමියන්ගේ මේ කාල සීමා තුළ. වැඩක් කරන්න කියන්නේ ටිකක් වෙලා ගන්න ඕයි වැඩි. මේ වැඩක් හරියට කරද්දි වෙලාව යනවා. නමුත් අනවශ්‍ය විදිහ වෙලාවක් ගන්නවා. ඒ වගේම ඔබට හරි සැලසුමක් නැහැ. ඔහේ වැඩ කරන්නේ සමහරක් අඩු ඔය කාර බලවත් වැඩි වෙන්නත් හේතු වෙන්නේ පිළිවෙලක් නැතිකම. මේ දැන් මොකක් හරි වැඩක් කර ඉන්නවා. ඒක දාලා අනිත් වැඩට යනවා. ඊට පස්සේ ගිහින් මේ වැඩේ දෙද්දි අර අපිරිවෙලයි මොකක් කිසි දෙයක් ඔබට ආයෙ කරන්න ආයෙ මුලින් ඉඳන් කරන්න සිදු වෙනවා. ඔය වගේ තත්ත්වයන් තුල තමයි ගොඩාක් දුරට මීනලක් දෙහිම ඇති. බැන එහෙනම් ඒ තත්ත්වය මේ කාල සීමා තුළ ඔබ වෙනස් කරගත්තොත් මේ දැන් මේ ජුනි 17-18 තමයි වක්‍රභාවයට පත් වෙන්නේ. ඒතන නොවැම්බර් 4 දක්වා තියෙනවා. මාස 4-5ක් වගේ පහට ආසන්න කාලයක් තියෙනවානේ. ඒතන මේ කාල සීමා තුළ ඔබ ජීවිතේ අන්න ඒ අපිරිවෙල ගතිය ඔබට කියන්නේ කිසිම අර වගකීමකින් තොරව කටයුතු කරන ගතිය මීන ලග්න හිමිය ඉවත් කරත උනට වඩා උනම සැහැල්ලුවෙන් ගන්න අපේ මේ ඔබට සමහරක් රට ඔය මීන ලග්න හිමිය ප්‍රකට අපේ ලංකා මේ දේශපාලන දැන් මේ වෙලාවේ ඉහළින් ඉන්න තැනක් ඉන්නවනේ. තීරණන සමහරක් වෙලාවට කිසිම වගකීමක් නැහැ. ඔහේ කරනවා අර කණාජාන්ස් වැඩ කරනවා. ඒ තුළ විතරයි ස්කෝ කරන්න. ඉතින් ඇත්තටම වැඩ කරනවද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය වගේ තත්ත්වයන් පෙන්නුම් කරන ඒ වගේ තමයි ගොඩක් මීනලන්න හිමියොත්. ඒක නිසා මීට වඩා වගකීමක් සහිතව වැඩ කරන්න ඔබ උත්සාහ කළොත් ඔබට මේ අවස්ථාව තියෙනවා නොවැම්බර් මාසේ දක්වාම. නැහැ ඊට පස්සේ ඔබට ගොඩක් කාලයක් මේ යහපත් කාලය දෙන. හැබැයි ලබන මැයි වගේ වෙද්දී ඔබට ආයෙ පොඩ්ඩක් හොඳ ප්‍රතිරෝධයක් එල්ල වෙන කාලයක් එනවා. අන්න ඒ කාලය වෙද්දී ඔබ මේ දෙයට හුරු වෙලා ඉබම් පිළිවෙලට වැඩ කරනවා, කම්මැලිකම් මතහැරිනවා, ඒත් එක්කම අර මේ කියන්නේ වෙලාව කාර්යක්ෂමතාවය අඩු නැතුව ටිකක් හොඳ ඉක්මනින් වැඩ කරා යනවා. ඔන්න ওই තත්ත්වෙන් ටික ඔබ හදාගත්තොත් ඔබේ ජීවිතේ අවුරුදු 7ම තව 7ක් ඉතුරුයි කියනවනේ මේ ඒරාෂ්ටකේ. ඔය 7න් කිසිම විදිහවත් ඒ රාෂ්ට්‍රක විදිහට ප්‍රබල බලපෑමක් ඇති කරන්න හම්බෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. හේතුව මේ මාස පහ තුළ ඔබ හරියදි විදිහට වැඩේ කළොත් හරිය විදිහට ඔබගේ වෙනස හදාගත්තොත් ඒ අවුරුදු 7ම ඒ රාෂ්ට්‍රක තිබ්බත් ඒ රාෂ්ට්‍රක නැතුව යහපතට යන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ සමහරට සමහරු ඔය සාම්ප්‍රදායික ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ වෙච්ච අය කියයි මොකද්ද මේ මිනිහා මේ කියන්නේ? මේ රාජ්‍ය කාලේ කොහමද එහෙම ඉන්නේ කියලා නෑ පුළුවන්. ශනි ග්‍රහයාගේ ස්වභාවය හරියට තේරුම් ගත්ත ජ්‍යොතිෂවේදියෙක් හරි මේ කෙනෙක් හරි ඉන්නවනම් ඒ හරි විදිහට ඒ විදිහට අනුගත වෙන්න වැඩ වග බලා ගත්තොත් ශනි ග්‍රහයන්ගේ අයහපතේ මේ යහපතමයි ඉන්නගන්නේ. යහපතම ශනි ග්‍රහය තුළ තියෙන යහපත් දේවල් ලැබෙන ගත්තාම ඔබට හිතා ගන්න බැරි වෙනවා. අර අයහපත වගේ වුණාම දෙන්න ගත්තාම අය යහපත් පැත්ත. අන්න ඒ දේ නිර්මාණය කරන්න ඔබට මෙන්න මාස 4-5ක විතර කාලයක් දීලා තියෙනවා. ඔන්න ඔබට වැරදි හදාගෙන එන්න කියලා. හදාගෙන යන්න. ඔබට ජය ගන්න පුළුවන්. කවුරු අසුබයි කිව්වත් කවුරු ඒ රසකවත් මෙතනින් එහාට ඔබ හැදුනොත් බය වෙන්න එපා. මම වග කියනවා කියන.
ඔබ ඔබගේ වැරදි අඩුපාඩු හැබැයි දකින්නම ඕන. පැහැදිලිද? මම මේවා වෙනස් වෙන් කර කර කියන්නේ නැත්තේ වැඩියෙන් වැරදි අඩුපාඩු පෙන්වන්න උත්සාහ කරන්නත් ඒකයි. සුබ දේවල් කොහොමත් සුබයි වෙනවා. මේ කාල සීමා තුළ මීල් ලග්නෙමෙන් 70%ක් සුබයි. මම මේ 130 අසුබ දේ ගැන කතා කරන්නේ ඇයි? මේ 130 අපි හදාගත්තොත් ඔබේ ජීවිත කාලෙම ඔබ වටන්න බැරි ඉතාම ස්ථාවර කෙනෙක් බඩපත් වෙනවා. ඔබ ඔබගේ තව දෙයක් තියෙනවා. ඔබ කිසි දෙයක් දුරදිග හිතලා කඩය කරන්න නැතිකම. ඒ වගේම අනේකා ගැන එච්චර හැඟීමක් දක්වන්න නැතිකම. ඔබ ටිකක් ඒක ආත්මార్థකාමීකමක් නෙමෙයි. ඔබට ඒක දැනෙන්නේ අනිත් කෙනාගේ තත්ත්වය. අනේ ඒ දේවල් ටික හදා ගන්න වෙනවා මේ ලග්නෙ හිමිනේ. ඔබ සේම අන් අය තුළ සංවේදී වෙන. සංවේදී වෙන්න කියන්නේ අනුන් ගැනම හිතට කටුතු කරන්නේ නෙමෙයි. මේ වෙලාව අපි ගනුදෙනු කරන්නේ දැන් අපිට ජීවිතේ තනියම ජීවත් වෙන්න බෑනේ. අපි මීන ලග්නෙම කැමති තනියම වැඩ කරන්නේ. නමුත් රැකියාවක් කරද්දී හෝ ඕනෑම සම්බන්ධතාවයක් තුළ අපිට බාහිර පාර්ශව අදාළ වෙනවා. එහෙනම් ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී අපි ඒගොල්ලන් හඳුනාගෙන ඒගොල්ලන්ගේ හිතට යහපත් විදිහට දැනෙන පරිදි තමයි අපි කටයුතු කරන්නේ. ඔබ ඉන්නේ ඒ දේ දන්නේ හැවින් ලග්නෙම බහුතරය. හැබැයි ඒක තමයි අපිට තියෙන ලොකුම අවවාසිය. අපි ඒක හදා ගන්න. අපි සමාජයත් එක්ක අනෙකත් එක්ක කටයුතු කරද්දී ඔවුන්ගේ හිත නොරිදෙන ඔවුන්ට යම් කිසි ආකාරයෙන් අර ප්‍රියයක් උපදින විදිහට වැඩ කරන්න. ඒ වගේම ඔවුන්ගෙන් සහාය හරි විදිහට ගන්න ඔවුන්ට සහාය දෙන්න ඔබ තීරුම් ගන්න. අන්න ඒ තත්ත්වය තුළ ඔබට මේ හැමදේම අඩුපාඩු හඳ නැහැ. සුළු දේවල් ටිකක් බුද්ධියෙන් හදා ගන්න දෙන්න. ඔබම දැන් මේ මං කියන දේවල් අහලා පොඩ්ඩක් පැත්තරලා ඇස් දෙක වහන් කල්පනා කරන මොකද්ද ඔබේ අඩුපාඩුකම්? ඔබට පහුගිය කාල සීමාවතර වැරදුනේ ඇයි? සමහරකට මේ ඔබ තමයි දක්ෂයා, මේ එක ශේෂ්ඨයක ඉන්න උපරිම දක්ෂයෙක්. නමුත් ඔබට ඔබගේ ඒ කරන වැඩ කටයුත්ත ගැන අර ක්ලයන්ට්ලට, අපි කියන ක්ලයන්ට් කියන්නේ ඔබගේ පාරිභෝගිකයන්ට එක්ස්ප්ලেইন කරගන්න තේරෙන්නේ. ඔබ වැඩකාරයෙක් කියලා උන්ට දැනෙන්න ඔබට ඒක එක්ස්ප්ලেইন කරගන්න බෑ. අනිත් එක ඔබ ආවඩකට එහෙම මේ වචනයක් දෙයක් කිව්වා, ඒ අනිකාගේ හිතර දුනා, එතනින් එහාට ඉවරයි. ටිකක් ඉක්මන් කෝපේ එනවා. අන්න ඔය වගේ දේවල් ටිකක් මේ කාල සීමාව තුළ චුට්ටක් වැඩිපුර හයිලයිට් වෙන නිසා අපි මේ දේවල් හදාගමු. ඊට පස්සේ ඔබ දැන් හිතයි මේ ලග්න පලාපල කියන දාවක මොනවාද මේ කියවන්නේ කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ලග්න පලාපල ඔබට සාමාන්‍ය ප්‍රති ඔබට මේ කාලේ මෙහෙම වුණා, මේකෙන් සුබයි, මෙන්න මේ කාලේ සුබයි, මේ පැත්ත අසුබයි, මේ පැත්ත සුබයි, ඔය වගේ දේවල් කියනනම් මම අවශ්‍ය නැහැ, ඕනතරම් ඉන්නවනේ. මම කියන්නේ ඒ දේවල් තුළ තියෙන හරය අපි තේරුම්ගෙන, මේ වගේ සුබ පැත්ත තියෙනවා, මේ අසුබ පැත්ත තියෙනවා, මේකේ හරය මොකද්ද අපි අඳුනගන්න, මේක අපි වෙනස් කරමු. ජ්‍යොතිෂ විද්‍යාව තුළ තියෙන වටිනාකම මේකනේ. නැත්නම් ජ්‍යොතිෂය අනාවැකට කිව්වා සුබයි අසුබයි කිව්වා, ඊට පස්සේ ලබන මාසේ සුබයි කිව්වා, බලන් හිටියේ ඇත්තම සුබ වුණා, ඊළඟ මාසේ අසුබයි කිව්වා, ඒ වගේම අසුබ වුණා. ශාමාරයි එහෙම කියලා මේ නිකන් බොරු වින්දනයක් ගන්න එක නෙමෙයි. එහෙනම් වෙන්න දෙන දේ කලින් කිව්වට පස්සේ ඒ දේවල් තුළ අසුබ දේවල් අයහපත් දේවල් නොවෙන්න වග බලාගන්න. ඒවට පිළියම් පිළිවෙත් තියෙනවා, ඒවට ඔබ බුද්ධියෙන් මුහුණ දීම් තියෙනවා. ඒ හැම දෙයක් තුළ හරියට නිකන් අර වහී කියලා නොදැන ගිහිලා වැස්ස තෙමිලා එනවා නම් එකක්, වහී කියලා කලින් දැනගෙන අපි ගණන් ගන්නතු කියලා වැස්ස තෙමෙන එක තව එකක්. හැබැයි වහී කියලා කලින් දැනගෙන කුඩයක් අරන් ගිහිලා වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. අන්න ඒකයි මෙතන තියෙන වැදගත්කම. ඒක ඔබ තේරුම් ගත යුතුමයි. අනාවක යහදි ඔබගේ ලග්න පලාපල අහදි මගේ නෙමෙයි කායේ ඇහුවත් ඔබේ කියන දේවල් හොඳට අහගෙන මොනවාද අසුබ දේවල් කියන්නේ කියලා. දැන් ඔබට ඉදිරියේ වෙන්න තියෙන දෙයක් අනතුරක් වෙන දෙයක් නෙවෙයි. ඔබ ගොඩක් සැලකිලිමත්ව ගමන් කළේ හැකි අවශ්‍ය වෙලාවට විතරක් ඒ කටයුතු කරලා ඔබ පරිස්සම් වෙලා හිටිනා. මෙන්න මේ කාල සීමාව කිව්වහම මේ දේවල් තුළ ඔබේ කල්පනාව වැඩි වෙන විදිහට ටිකක් මනස දියුණු කරගෙන ඒ විදිහට කටයුතු කරලා ඒවට තවත් කරන් දෙන ඔය පුණ්‍ය කටයුතු වලින් ඒ අකුසලයක් පළදීම වළක්වා ගන්න උත්සාහ දරින්. අන්න ඒ දේවල් තුළ තමයි අපි ජ්‍යොතිෂ විද්‍යාව දෙන වටිනාකම තියෙන්නේ. ඒක තේරුම් ගන්න. අපි අර කියන්නම් වාලේ රැල්ලට මේවා මිත්‍යා කියලා පස්සෙන් යන මේ ඒවා කිය කියන එක නෙමෙයි. ඔබ මේ දේවල් දෙක මිත්‍යාවක් විදිහට ගන්න එකත් වැරද්දා. මේක මිත්‍යාවක් කියන එකත් වැරද්දා. හැබැයි මේක බහුතරයක් දෙන මේ ජ්‍යොතිෂයේ මැජික් එකක් හද දැන් මිත්‍යාවක් විදිහට මේ ගන්න උත්සාහය. ජ්‍යොතිෂය තුළ ධනස්කන්ධයක් පහළ වෙනවා කිව්වා. දැන් ධනස්කන්ධය පහළ වේගෙතරට ලං ඉඳියන් ඉඳි කියලා හිතන එකක් නෑ. එහෙම දෙයක් නෙමෙයි. මේ හැමදේම යහපත් දේ ඔබට නැති කරගන්නත් ඔබට පුළුවන්. අයහපත් දේ නැති කරගන්නත් ඔබට පුළුවන්. ඒක තේරුම් අරගෙන මේක විද්‍යාවක් විදිහට ජීවිතයට පාවිච්චි කරන්න. එහෙම කෙනා දිනනවා දිනනවා. මේක මිත්‍යාවක් විදිහට අන්න උඩින් කඩාවැන්න බලන කාටවත් කවදාකවත් දිනුවක් වෙන්නේ. අයියෝ මේක හරියන්නේ හැමදාම මට ඔබ අපලයි අපලයි හිත හිතින් කරනටත් හරියන්නේ නෑ. අපල වෙන්න පුළුවන්. හරි මේක වෙන්න පුළුවන්. ඒ වෙන දේ කොහෙද කියලා මම හිතනවා. මම කල්පනාකාරී වෙන වෙනට කල්පනාවෙන් යනවා. ඔන්න ඊට පස්සේ ජීවිත නැති වෙන තැන දේ කකුලක් කැරලා බේරෙන්න පුළුවන්. කකුලක් කැරෙන තැන දේ නියපොත්ත කැරලා බේරෙන්න පුළුවන්. අන්න ඒ தත්ත්වයට අවම කරගන්න. නැත්නම් ওই කිසි දෙයක් නොවි චූටි සීදීමක් කියලා නවතින්න පුළුවන්. ඒ දේ තුල තියෙන ඔබගේ ධනයක් ලැබෙන තියෙනවා. ඒක රුපියල් 5000ක්ද, ඒක ලක්ෂ 10ක්ද, ඒක කෝටියක්ද කියන දේ කරගන්නත් ඕමයි. ඒ කරගන්නෙත් ඔබේ ක්‍රියාත්මක වීමමද ලැබේ කියලා උඩින් බලන් හිටිය රුපියල් 500ක විතර කවුරුහරි දීලා යයි, 1000ක විතර දීලා යයි. ඒකට නිකන් ඉන්න මිනිස්සුකට එච්චර ගාණක් හම්බුණා නිකන් නේ හම්බුනේ.
හැබැයි ඔක බුණන්දු වෙලා කටයුතු කරන ඔක ලක්ෂ 10ක් 20ක් වෙන්නත් පුළුවන්. අන්න ඒකයි ජ්‍යොතිෂය කියන්නේ ඒකයි. මේක විද්‍යාවක්. එතනින් එහා ඔය බයිලා අදාළ නැහැ. මම කියන්නේ බයිලා කියන්නේ ගොඩ දෙනෙක් කියන්නේ. බුද්ධියක් තියෙන කෙනෙකුට මේවා බයිලා නෙමෙයි. ඒක නිසා අපි කතා කරමු. ඒක තමයි තියෙන කතාව. ඒ වෘත්තීය ශ්‍රේෂ්ඨය තුළ ඔබ මේ කාල සීමාව තුළ මීන ලග්නේ මේව අතිශයම සාර්ථකන කාල සීමාව ඔබ යටතේ ඔන්න ගොඩක් අය වැඩ කරන කාලයක්. ඒක රැකියාව තුළ හෝ ඒවා ව්‍යාපාර තුළ ඔන්න. එහෙනම් රැකියාව තුළ ඔබ ඔන්න මේ කාල සීමාව උසස් වෙන කාලයක්. උසස් වීම ලැබෙන කාලයක්. ඒ තුළ ඔන්න ඔබට ගරු බුහුපන් ලැබෙන අනිත් අයගේ සැලකිලි ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ යහපත් අර හාම්පුතෙක් කියලා හාම්පුතෙක් කියන්නේ ඉහළ කෙනෙක් කියලා වෙන පරිදි ඔබ කටයුතු කරන් යනවා මේ කාලේ. අන්න ඒ තත්ත්වය ඔබ දියුණු කරගන්නකො. එතකොට ඔය ඉදිරියේ කියන ඔය නිරාෂ්ටකවලට ඔබට මහා බලපෑමක් කරන්න හම්බෙන්නේ. දහමට අනුව කටයුතු කරන්න මම වීර්ය අවසානයේ කියන පිළිවෙත් ඒ වගේම රැකියාව තුළ හෝ ව්‍යාපාර තුළ වුණා නම් හැබැයි ඔබ අන්න අය ඕනට වඩා විශ්වාස කරන්න එපා. මේ වෙලාව ඔබේ කකුලෙන් අදින්නේ ඔබට පේන හතුරුකම් කරන හතුරෙක් නෙමෙයි ඔබ හිතාගන්න බැරි ළඟම ඉන්න මිතුරෙක්. අන්න ඒක නිසා ඔබ ඉන්නේ ඒ අය ගැනත් කල්පනාවෙන් ඉන්නේ. ඔබ කල්පනා හිටියත් ඒකේ මහා ලොකු ඇදවැටීමක් ඒ කෙනාට කරන්න බැරි වුණත් හැබැයි ඔබ තවත් කල්පනාවෙන් හිටියොත් ඒක වළක්වා ගැනීමේ හැකියාවත් ඔබ දෙන කොහෙත්ම වැටෙන්නේ නැතුව යන ගමනකුත් තියෙන. ඒ නිසා මේ වෙලාවේ එහා පැත්තේ ඉන්න ඔබට මේ එක බත් එක බෙදන් කන කිනා වුණත් උනන්ට විශ්වාස කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන් අවිශ්වාස කරන කෙනෙක් නෙමෙයි නෑ. හැමෝ ගැනම කල්පනාවෙන් ඉන්න. ඔබට පැවරණ දේවල් ඔය විශ්වාසවන්ත බව නිසා ඔබට මේ ඔබ රැකියාව කරන තැන ලැබෙන දේවල් ඔන්න ඔබගේ හිත වෙතට පවර්ලා යන්න යන්න එපා. ඔබගේ අනිත් එක ඔබට වැදගත්ම කාරණා කිසි දෙයක් අනිත් අය වරද සමහරට හිතාමතා ඔබ දැන් ඔබේ දියුණුව දරා ගන්න බැරුව හිතාමතා දේවල් වරද්දන්න ඉඩ තියෙනවා. අන්න ඒක නිසා බින්දු වෙන හැම අකුරක්ම හැම දෙයක්ම ඔබ චෙක් කරන්න වෙනවා ඔබට. අන්න ටිකක් වැඩ වැඩි වෙනවා. නමුත් කල්පනාකාරී වෙන්න ඕන කාලයක්. මොකද දුර ඉන්න හතරට ළඟ ඉන්න මිතුර තමයි මෙලවට පහර දෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න විශේෂ වශයෙන්ම ඉතින් ඒ වගේම ව්‍යාපාර තුලත් එහෙමයි හවුල්කාරයෝ ඔබට පාඩුකරනද හිතාමතා ඔබගේ සාර්ථකත්වය දැකලා ඔබ වට්ටන්න හේතු කාරණා වෙනවා. සේවක සේවිකාව එහෙම්මෙන් ඔන්න ඔබේ ව්‍යාපාරම ගැන තවත් කෙනකින් පගාවක් අරගෙන ඔබට වට්ටන්න උත්සාහ කරන විදිහ. ඒ නිසා කාවත් ඒ ඔබගේ වැටීමට හේතුකාර වෙන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ ඔබ. එහෙනම් ඔබ වග බලා ගන්න ඕනේ මොකද්ද? කාටවත් වැරද්දක් කරන්න බැරි වෙන්නේ ඔබේ පරිසරය හදාගන්න එක. හැමදාම මූල්‍යයෙන් පරිපාලනය තුළ ඔබ හොයලා බලන ඒවා ගැන. හැමදාම ස්ටොක් එක හොයලා බලනවා. මොනවද කරලා බෙදන්නේ? මොකද්ද පාඩු වෙන්නේ? ඒකට හේතුව මොකද්ද? දින දවස ගානේ චුලි චුලි පාඩුවක් කරන රුපියල් 100 වුණත් ඒක ගැන හොයනවා. නැත්තම් ඔක ලක්ෂ 10ක් 15ක් කරන ඔබ දන්නේ. අන්න ඒව ගැන හොයලා ඒ දේවල් අත්පත් කරගන්නවා. රැකියාගෙන ස්ථාන තුලත් එහෙමයි. ඔබ ඇතින් වරදින් නැති වෙන ඔබ දෙතුන් වතාවක් ඔබ කරපු වැඩේ ඒක කරනවා. ඔබතර ඔබ සේ ඔබගේ යටින් ඉන්න අයලව කරගන්න දේවල් ඔබ හිත තුන් හරහා කරන දේවල් ඔබත් ඩබල් චෙක් කරලා කරනවා. ඔහි කියවනතු අස්සන් ගහන්න යන්න එපා මේ කාල සීමා තුල. අන්න මේ දේවල් වලින් ඔබ වැළකුණොත් මේ කාල සීමා තුල මීන ලග්න හිමිනේ හිතා ගන්න බැරි විදිහට ඔබව සාර්ථකන ඔබ තුලින් හොඳ ඉහළ කෙනෙක් ඔබව අර හැමෝම ඔබ ගැන කතා වෙන තත්ත්වයට සහ ඔබ සාර්ථක මිනිස්සෙක් බවට පත් වෙනවා මේ ඒ රාෂ්ට්‍රකයේ මැද්ද ඒ රාෂ්ට්‍රය තුළ තියෙන යහපත් දේ ඔබ ඉහළට ගන්න පුළුවන් යහපත් දේ ඔබට යටත් කරගන්න පුළුවන් පැහැදිලි ඇති ටිකක් දීර්ඝ වශයෙන් කිව්ව මීළඟ වෙන මේ කාල සීමා තුළ අතිශයින් කල්පනාකාර වේදිකාව වෙනස් කරගත්තොත් ඔබට පෙරලියක් කරන්න හැකියාව තියෙන නිසාමයි ඉතින් එතකොට මේ පෞල් ජීවිත තුළ කුටුම්බ ජීවිත තුළත් ඔබ විශේෂයෙන් මේ කාල සීමා තුළ තරමද්දරට ඔන්න ටිකක් පෞලයත් එක්ක විනෝදයෙන් ඉන්න කැමැත්තක් දක්වනවා එම වගේම ඔබේ ඉඳලා හිටලා ඔබේ අතින් ගෙනගල චූටි පාටියක් දෙන්න පෞලියත් එක්ක පොඩක් දුර විනෝද ගමනක් බිමනක් යන්න මොන පොඩක් වෙනදට වඩා අර ඒගොල්ලොත් එක්ක සමීපව කටයුතු කරන ඔබට හැකියාව ලැබෙනවා ඒ වගේම ඔබටත් පෙරලා ඒ අයගෙන් සහාය වගේම ඔබට සැලකිලි ලැබෙනවා මේ කාසිය මතල ඔන්න මේ අපේ මේ කියන මේ දරුවා නැත්තම් අපේ දුව එහෙම නැත්තම් මෙන්න අපේ අයියා අපේ අක්කා නැත්තම් ඕනම විදිහ කෙනෙක් ගැන මෙයා දැන් හොඳයි අපිට ගොඩාක් යහපත් අන්න එහෙම වගේ පෞලයේ කතා වෙන කාලය මගේ ඒ වගේ තත්ත්වයක් Tamange එකම ගොඩක් හැඟෙන කාලය. හැබැයි පහුගිය කාල සීමා තුළ ඔබ වැටිච්ච වෙලාවෙත් ඔබ ඔසවාගෙන ගියෙත් මේගොල්ලෝ තමයි. ඔබ ඒ වෙලාවේ වුන් ටිකක් වැරදි ප්‍රතිරෝධයක් එල්ල කරේ. හැබැයි දැන් ඔබ ඒ දේවල් තේරුම් අරන් ඉන්නවා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. සැලකිලිමත් වෙලා කටයුතු කර යන්න. ඒ වගේම මේ ආදර සම්බන්දතාව කියන තැන් වලදී නම් මේ කාල සීමා තුළ ඔන්න චුට්ටක් ඔබට මේ සම්බන්ධ වෙනවා. ඔන්න පහුගිය කාල සීමා තුළ ඔන්න අර
ආදරය කියන තැන් වලදී පොඩ්ඩක් හිත රිදී මානසික චූටි චිත්ත පීඩාවගෙන පෙරනනේ මේ මට ආදරයක් හරියන්නේ නැහැ මට ආදර බැඳීම් නැහැ ඔන්න ගොඩාක් දොට තිබිච්ච ආදර බැඳීම් කැඩිලා ගියා විවාහ තුල වුණත් පොඩ්ඩක් අසාර්ථක භාවයක් නිතර නිතර අර ඔබව විවේචනයකට ඔබව පහත්කට ඔබගේ සහකාරය සහකාරිය කතා කරනවා ඒ වගේ තත්ත්වයන් මිය ළඟම ප්‍රබල ලෙස තිබුණා අර ඇතුලේ කසාද බැඳලා එකට හිටියත් අර ඇතුලේ ලෝකෙට පේන හිටියට ඇතුලෙන් ඉන්නේ දෙකකට බැඳීම් වුණත් එහෙම කඩා වැටෙනවා ඔයා කවදාකවත් ගොඩේන මිනිහ නෙමෙයි කියලායි ආදරවන්තය හා ආදරවන්තය දාලා ගියේ එහෙම නේද අන්න හැබැයි ඔන්න දැන් චුට්ටක් ඔන්න හැර ගියා යත් එන්න උත්සාහ කරනවා ඒත් එක්කම ඒවනම් පිළිගන්න එපා මේ වෙලාවේ මේ වෙලාවේ හැර ගියා ය නෙමෙයි කවුරුවත් එන්නේ ඔබේ වාසියට ඔබට දෙන වාසියට ආදරේ නෙවෙයි වාසියට හේතුව මොකද්ද හේතුව දැන් ඔබ සාර්ථකත්වයේ එළියට පෙන්වන්න නේද ඔන්න රැස් පේන රැස් විහිදෙනවා රැස් විහිදෙද්දී කවුද ආකර්ෂණය වෙන්නේ නැත්තේ ඒකට ඒකට හේතුව මේ ආදරවන්තය ආදරවන්තය දන්නේ නෙමෙයි අර කවදාක නැද්ද යාළුවොත් අලුත් යාළුවොද ඒ දවස්වල ගිහිලා අයම රුපියල් 100ක් දෙන්න කිව්ව අපෝ නෑ උඹට සල්ලි දෙන්නේ නෑ කියලා අහකවලා ගත්තුනොත් එනවා මේකයි මේ මම මේ මට මේ වචන භාවිතයේදී වැරදි කියලා කියන්නේ නැද්ද මොකද ඔබට තවත් සරල විදිහට ඇඟට දැනෙන පරිදි අපි කතා කරන භාෂාවෙන් කතා කරන්නේ ඒක වැරද්දක් විදිහට හැංගෙනවා නම් සමා වෙන්න නමුත් අන්න ඔය දේ තේරුම් ගන්න ඔය තේරුම් ගෙන සතාගේ තරම හැම කෙනාගේ තරම දරන ඔවුන් ඈත් කරලා නෙමෙයි ආයන්නේ ආයෙන්න එපා කියලා ඒලා ඒ ලෝණ එක නෙමෙයි නෑ ඔවුන් අතේ දුරින් තියාගෙන ඔවුන්ගේ තරම දැනගෙන කටයුතු කරන්නේ එතකොට ඔබට කවදාකවත් ඔය බැඳීම් කියන කාරණාතුල හිත දීමේ නෑ නැත්තම් යනවා ගිය කෙනෙක් ආයෙවිල්ලා කවදාවත් යනවා එන්නේ වාසියකට විතරමයි ඒක නිසා ආයෙ නිකන් ඒක උනට වඩා බදාගෙන ඉඳලා ගියාට පස්සේ ආයෙ ජීවිතය අවුරුද්දක් මාස 6 හතන් ආස්ති කරගන්න ලෑස්ති වෙන්න එපා මේ වෙලාවේ බැඳීන්නේ ඔබට තියෙන වටිනාම දේ ඔබ මේ වෙලාවේ හොඳ අවස්ථාවක් ලැබලා තියෙනවා මේ මාස 6 7 කාලේ විශේෂයෙන් මැයි දක්වා මේ නොවැම්බර් දක්වා මේ ග්‍රහ ගෝචරය තිබ්බට ඔබට හොඳ ස්ථාවරයක් ළඟා කරගැනීමේ හැකියාව මැයි දක්වා තියෙනවා මෙන්න මේ කාල සීමතුළු දැන් මේ ජුනි එතකොට ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ අවුරුද්දකට කියන්නේ මාස 10ක් වගේ කාලයක් තියෙනවා ওই මාස 10 හොඳ ගේමක් ගහන්න මමත් ඔබට සපෝට් කරනවා මමත් හැම වෙලෙම ඔබට කියනවා සමහර මං කියන දේවල් එක කේන් තියෙනවා මට බය නෙවති මට බැනට කමන්නේ නැහැ මේ කියන දේවල් ඔලුවට අරගන්න ඒ තැන්වලදී අර මිනිස්සයා කිව්වේ මේවා නේද ඇත්තට මේ දේවල් දැන් වෙනවනේ මම එහෙනම් ටිකක් කල්පනාකාර වෙනවා ඒ ඇති මට නෙමෙයි මගේ දෙමව්පිය වෙන්නත් කමන්නේ නැහැ මට ඕනේ ජය ඔබ ජයග්‍රහණය කරන්න මොකද මම මේ ජ්‍යොතිෂ කියන දේ මම පරේක්ෂණාත්මක හදාාරණ කෙනෙක් දැන් වසර 12කට වැඩි කාලයක් තිස්සේ මම මෙතන කිසිම ආකාරයෙන් ජ්‍යොතිෂ කියන දේ ව්‍යාපාරයක් කරන්නේ නැහැ කිසිම කෙනෙක්ගේ මම කේන්ද්‍ර සල්ලි අරන් බලලා දිලා නැහැ මම ඒක කරන්නේත් නැහැ කවුරුත් එක්ක ඉල්ලා සිටින්නත් එපා මම හැම මාසෙම මේ වගේ ඔබත් එක්ක කතා බහ කරනවා මම මේ කියන දේවල් අහලා මේ මම අන්තිමට කියන්නේ පිළියම් පිළිවෙත් හරි සරලයි වියදම් යන්නේ හරි ලේසියෙන් කරන්න පුළුවන් දේවල් කරන්න ඒ තුල ඔබ ජය ගන්නවා එතකොට කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් හරි ජීවිතේ ජයගත්තොත් මම කියන දේක් අහලා එක්කෙනෙක් හරි ජීවිතේ අනතුරකින් ගැලවිලා සාර්ථක කරගත්තොත් අන්න ඒක තමයි මට තියෙන කෝටියක් ඉවර වඩා තියෙන ලාභේ පැහැදිලි ඇති ඒත් එක්ක මේ කාල සීමතුළු මේ අධ්‍යාපනයේ ආධාරණ වයසේ ආයිට ඔන්න අලුතින් අලුත් දේවල් ගැන විශේෂයෙන්ම මේ පාසල් වයසේ දරුවන්ට ඔබගේ අවධානය යොමුන තාක්ෂණය ගැන ඔබගේ දැනුම ටිකක් වර්ධනය වෙන කාල සීමාවක් ඒ දේවල් හොයලා බලලා හටතුන කාල සීමාවක් එහෙනම් ඒ පැත්තෙන් යහපත් දේවල් පරිශීලනය කරන්න මේ කාල සීමතුළු අන්තර්ජාලය තුළත් තියෙනවා ඉතින් අන්තර්ජාලය අයහපත් දෙයක් කියන විදිහට වෙන්නේ අපි පාවිච්චි කරන විදිහෙන්නේ හැබැයි නෑ ඒ දේවල් තුළ ඔබ මේ දැනුම පිපාසිතන මේ ටිකේ උඩරිම පුළුවන් තරම් තාක්ෂණය දැන ඔබ වැඩි කරගන්න ඔබට සමහරකට තාක්ෂණික විෂයන් තුළ සාර්ථකත්වය අත්ක ගන්න පුළුවන් මොකද මේ වෙලාවේ ලෝකේ තාක්ෂණික පෙරලියක් තාක්ෂණ විප්ලවයක් ඇති වෙන වෙලාවේ මේකේ විප්ලවෙත් උඩරිම අවස්ථාවේ තියෙන වෙලාවේ අපි ඒ පැත්තට යන තරමට අපේ අනාගතය ස්ථාවරයි එනිසා දෙමාපිය උනත් අහන් ඉන්නවනම් දරුවන්ගේ තාක්ෂණය පැත්තට යොමු කරන්න උත්සාහ කරන්න ඔවුන්ගේ වැරද්දක් ඒ තුලින් වෙයි කියලා හිතනවනම් ඔබ ඔබේ ඇස් දෙක වුන් තුල තියාගෙන ඔවුන්ට අවස්ථාව දෙන්න. වැරද්දක් නොවන විදිහට ඔවුන්ට මේ හරි පැත්තේ තියෙන රසය තේරුම් කරගත්තොත් ඔය ඔවුන්ට අර වගේ වැරදි දේවල් හොයන්න වෙලාවක් නැතු වෙනවා. අන්න ඒ දේ ඇති කරන් දරුවන් සබහාදාමත් එක්ක ගොඩක් සම්බන්ධ කරගෙන උත්සාහ කරනවා. සබහාදාමත් එක්ක සම්බන්ධ වෙලා මනස තුල අධ්‍යක්ෂින් ලබන සමාජය ලබන දරුවෙකුට වැරද්ද කියන දේ කරන්නත් හිතෙන්නේ නැහැ. එතකොට ওই දරුවෝ හිතුවක්කාරී කියන දෙයක් අහන්නේ ඔය කියනේ ඔක්කොම වෙනස් වෙනවා මොකද මේ කාලේ ළමයින්ට ගහලා කරලා ඔය හිතුවක්කාරී බව අඩු කරන්නවත් කීකරු කරගන්න හම්බෙන්නේ නැහැ උන් තවත් වැඩි වෙනවා මිසක් හේතුව ඒ ළමයින්ට සමාජය තුළ සබහාදම තුළත් අද්දකී ඉන්නේ නැහැ එතකොට ඒ ළමයි සංවේදී නැහැ ගොඩක් දුරට ඒ නොවෙන්න හේතුවත් ඔබම තමයි බිත්ති හතර කොටු කරලා ඉස්කෝලේ යනවා පන්ති යනවා නොහොමයි ළමයි හදලා දෙන්නේ නැහැ ළමයින්ගේ පරිසරයට ජොට්ටක් මුහු කරන්න ළමයි වැරදක් කරදරයක් වෙයි කියලා නම් ඇස් දෙක මානෙ තියන් බලන් ඉන්න ඔබත් ඔවුන් එක්ක ඉන්න මේ පරිසරෙන් දේවල් ඉගෙන ගන්න දෙන්න
අපි ගොඩක් දේවල් පරිසරණී දේකින් නැත්තේ. අපි ගොඩාක් දේ අපි කලාකාමී නැතත් අපි කලාව අපි ඇඟවල තුල තිබ්බා. ඒක මොකද හේතුව පරිසරෙන් අපිට කලාව දුන්නා. සංවේදීකම අපිට දුන්නා. ආදරය හැම දෙම දුන්නා. ඒ දේවල් එන්නේ ඉරායසෙන්. ඒ දේවල් අපේ දරුවන්ට අහිමික වෙලා තියෙනවා. අහිමි වෙන දෙන්න එපා. ඒ අහිමි වීම තමයි දරුවන් හිතුවක්කාරී කරලා තියෙන්නේ. දෙමාපියන් පෙන්වන්න බැරි දරුවෝ ගොඩාක් මට කතා කරලා තියෙනවා. ඒ කතා කරපු හැමෝටම මම දීපු එකම උත්තරේ මම මේ කියන දෙයට නිදහසේ දරුවට මාසයක් දැකින් දෙන්න එකයි යන්න තැන් තැන්වල වින් ඒකින් ලයිටස් පොඩ්ඩක් දරුවට දැනෙන පරිදි ඔබ කතා බහ කරන්න. දරුවෝ යතින් අල්ලන් ගිහලා මූදර අල්ලපා ගන්න. මාස තුනෙන් වෙනස් කරන්න බෑ කියපු දරුවෝ වෙනස් වෙලා තියෙනවා. අන්න ඒක නිසා ඔබ දරුවෝට ආදරේ ඒ දරුවන්ට ආදරේ නිසා මේ හැමදේම කරන්නේ. ඒක ඇත්ත. ඔබ මහන්සි වෙනවා. ඔබට කාලේ හරි අපහසු හොයා ගන්න. නමුත් දරුවන් වටනවා නම් මේ දේවල් කරන්න. නොගැලපෙන දේවලුන් ලග්න පලාපල කියනවා. නමුත් ඔබේ ජීවිතයයි මේ දේවල් කියන්නේ. ජීවිතය දැනගන්න. ඒ තුළ ඔබට යන්න පුළුවන් ගමන. ඉතින් උසස් අධ්‍යාපන හදාරන විශේෂයෙන්ම ඔය රැකියා කරන ගමන් අධ්‍යාපන හදාරන වෘත්ති අධ්‍යාපන හදාරනට මල් හතයි මේ කාලය. ඔබ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් ඔබ දැන් යන පතේට වෙනස්ව පතයක් ඉගෙන ගන්න පුළුවන්. ඔබ දැන් රැකියාව කරන පැත්ත නෙමෙයි. ඔබ තව පැත්ත කරන. ඒක හොඳයි. මොකද රැකියාව මේ පැත්තෙන් ගලා යද්දී ඔබට තව පරිබාහිරව ඒ පැත්තෙන් දැනුමත් එක්ක පසු කාලීන ඒ වාදයන් මාර්ග කරන්න. ඒ තුළ ඔබ යම් කිසි ආකාරයෙන් කටයුතු කරන්න ඔබට හැකියාව ලැබෙනවා. මෙන්න මම කියන්නේ මේ මාස පහ තුළ ඔබේ ජීවිතේට වාසිදායක දේවල්. මේ වාසිදායක දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න මේ කාලේ. අර මේ කාලේ තියෙන උපරිම සුබ දේවල් ටික උපරිමම ගන්න උත්සාහ කරන්න. මේ මාස පහ තුළ ඔබට ඔන්න ඔය වගේ දැනුම, තාක්ෂණික දැනුම ගැන ලොකු පිපාසයක් ඇතන පොඩි ළමෙන්ට වගේම වැඩි හිටියන්න. ඒ තාක්ෂණ ඉගෙන ගන්න. එතකොට ඔබ මේ සාම්ප්‍රදායික ඔබේ රැකියාවට අමතරව තාක්ෂණයේ පැත්තේ ඔබ ස්ථාවර වෙනවා. එතකොට මේ රැකියාව වහිමුණත් ඒ රැකියාව තියෙනවා. ඒ රැකියාව ගොඩක් දුරට ස්ථාවරයි. කොරෝනා කාලෙත් ඇත්තටම ඒ රැකියාව කරපු අය කවදාකවත් වැටුන්නේ නැහැ. දැන් මෙච්චර ආර්ථික අර්බුදයක් තිබ්බත් අපේ නැගිටලා හිටු මිනිස්සු හිටියන්නේ. එහෙනම් අපිට බැහැගෙන එක බොරුවන්නේ. ඒ නැගිටලා හිටු මිනිස්සුන්ට පුළුවන් නැහැ. ඇයි අපිට බැරි? එහෙනම් මොකක් හරි අපේ තියෙන ආකල්පමය වැරද්දක්. ඒක අපේ වැරද්ද. දේශපාලඥයෝ වෙන්න දේව කරේ. හැබැයි ඒගොල්ලෝ ඒ දේ කළත් අපිනේ වැටලා තියෙන්නේ. එහෙනම් අපිට ඒ මිනිස්සු දෙන්නේ නැනේ අනේ අපි උඹලා වැට්ටුවේ කියලා අපිට ආය දැන් පුදනවද ඇවිල්ලා නැහැ. එහෙනම් හැමදාම බැන බැන හිටියා කියලා තේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද්ද මේ මේ කාලේ දැන් මේ ලෝකේ වෙනසක් වෙන්න හදන්නේ? මේ ලෝකේ වෙනසත් එක්ක අපි අර හැමදාම කරන් ඉදි ගිය විදිහට කවදක්වත් ගොඩ එන්න බෑ. අපි එනම් මේ ලෝකෙත් එක්ක වෙනස් වෙනවා. මේක අඳුනා ගන්න උත්සාහ කරන්න. දීර්ඝ වශයෙන් කිව්වා සමා වෙන්න. මොකද කිව්වේ? ඔබ මේ දේවල් දැනගත යුතුම නිසාමයි. සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලසම මේ ලග්නෙමේ මේ කාලසම විශේෂම මේ පාරේ රියදාමනේදී පාරේ යද්දී අනුරුදායක ස්ථානවල යද්දී විශේෂයෙන්ම උස් ස්ථානවල වැඩ කරද්දී කල්පනාකාරී වෙන අනුතුරු සිදුවෙන්න තුවාල වෙන්න අස්තිබිදීම් ඔය වගේ තත්ත්වයන් වෙන්න ඉඩ කඩ පවතිනවා. හිස සම්බන්ධයෙන් හිස බිම් වැටීම ස්නායු ගැටලුකාරී තත්ත්වයන් ඇතුළේ ඉඩ කඩ තියෙනවා. උසුසු තැන්වලින් නාන්න කරන්න යන්න එපා. මේ කාලය අනුතුරුදායකයි. නිකන් විහිං යහපත එන්න දෙන තැනට ගිහිල්ලා අර ඒ රාශියේ තියෙන චූටි තැන වැඩි කරගෙන 99%ක් යහපතන්නේ 99%ක් හොඳ පැත්ත තියෙදි එක තමයි ක්‍රියාත්මක තැනට පත් කරගන්න යන්න එපා. අසුබ එක. ඒ නිසා කල්පනාකාරී වෙන්න. ඒ වගේම මම ආය පාරක් කියනවා දුර ඉන්න හතරට වඩා ළඟ ඉන්න මිතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. කවුරු ගැනවත් අනවශ්‍ය විශ්වාසයක් තියාගන්න එපා. මේ වෙලාවේ ඔබට මේ දේවල් හදාගත්තොත් ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අපි කතා කරන් ආවා. මම කිව්වා මේ වීඩියෝ අවසානයේදී කියනවා කියලා මේ දේවල් වෙනස් කරගන්න සහ මේ ඔබට මේ මානසික ශක්තිමත් බව ඔබෙන් ඔය එන කලබලකාරීත්වය නවත්ව ගන්න කියන මානසික ඒකාග්‍රතාවය හදාගන්න පිළිවෙත් කියලා. ඉතින් මුලින් මංකයක මම හැමදාම කියනවා එක. ඒත් ඔබ අනිවාර්යෙන් ඒ දේ කරන්න. මොකද්ද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නිඳ පෙර ආරක්ෂක පිරිත් ශ්‍රවණය කරන්න. මොකද චන්ද පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, සූර්ය පිරිත අනිවාර්යෙන් මේක උදෑසන අවදින ගාම රාත්‍රී නිඳ පෙර කරන්න. ඒකටම සත්බුදු වන්දනාවත් එක්කාසු කරගන්න. අමාරු නෑ. හරි කෙටි පිරිත්. ඔබ යන්න මේ සූ ටීවි නාලිකාවට ගිහම පළවෙනි ප්ලේ ලිස්ට් එකෙම තියෙන ඔය පිරිත් ටික අතිශයම නිවැරදි උච්චාරණ සහිතව පරිගත කරලා ඇඳේ නැගිටලා ඔන්න ඉයර්ෆෝන් එක ෆෝන් එකේ ගහගෙන ඇඳේ ඉඳන්ම භාවනාවක් ඇතුළේ හිත එකතැනක තියාගෙන චේතනානේ වැදගත්. එකතැන තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න, භාවනාවක් කරන විදිහට. ඒක ශ්‍රවණය කරලා ඊට පස්සේ සියලු සත්ව දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා තුන්වතාවක් හිතින් ප්‍රාර්ථනා කරලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ දෛනික වැඩ කරද්දී කරන් යන්න. ඔය කාලයත් එක්ක කරయ్యද්දී ඔබට හැංගේවි හිතා ගන්න බැරි ධනාත්මක භාවයක්. අමුතු ගැම්මකින් පළවෙනි දවසේ නම් මේකදී අමුතු ගැම්මකින් වැඩ කරන්න හිතෙනවා. කම්මැලි හිතෙන්නේ නැහැ. ටිකක් අමුතු ප්‍රෙෂර් එකක් අපි සරලම කිව්වොත් ඒ වගේ අපිට දැනෙන්නේ. ඔබ දීර්ඝ කාලයෙන් කරන් යද්දී මේක
හිතාගන්න බැරි විදිහට ඔබට ජයග්‍රහණද ඔබ අනතුරු වලින් ගැලවේවි ඒ වගේම ඔබට සාර්ථක භාවය උදා වේවි මේක මේ මම කිව්වට වඩා නැහැ මම ජීවිතය අත්දකලා තියෙන දේ මම මේ කියන්නේ ඕනනම් ගිහින් බලන්න පහුගිය වීඩියෝ වල කමෙන්ට්ස් දාලා ඇති මේක මම කියන දේ කරලා මේ මොන මහා පරිමාණයේ ඒ රාෂ්ට්‍රකද අපලද තියෙනවා කියු මිනිස්සු ජීවිතේ සරල විදිහට ජයග්‍රහණ කරගත්තට මුදල් වැය වෙනවද නැහැ පැය භාගයක් උදේටයි රාත්‍රී නිින්දර පිටත් ඒ විදිහටම තව පැය භාගයක් වැය කරන්න ඇතියිනේ රාත්‍රී නිින්දර පිටත් ඒකට ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනා තුම්මතාවක් කරලා නිදාගන්න ඒ තුල හිතාගන්න බැරි සහනයක් ඔබට අත් වේවි ජයග්‍රහණයක් අත් වේවි ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඔබගේ නිවස තුල ධම්මචක්කම් පවත්තන සූත්‍රය අවම ශ්‍රුදේ දවල් රැ නිතර ඇහෙන්න සලස්වන්න මේ තුල ඔබගේ මේ නිවසවට තියෙන ඍණාත්මක දේවල් ඔබ නිතරම ওই වියදම් පස වැඩි නම් කිසි ඉතුරුවක් නැත්තම් හැමදාම ලෙඩ නම් ප්‍රශ්න ගැටලු නම් නිවස තුල අන්න ඔබ විශ්වාස කරන ඔය කවුරු හරි අපිට මොන හරි කරලා දැන් බලන්න ගියහම කියන්නේ අහවල් කෙනා කරලා තියෙනවා මෙහෙම හෝනියම් කරලා හැබැයි ඔයාලට ලක්ෂ ගණන් වියදම් කරන් කරත් ඒව තුල සහනයකුත් අත්තුන්නේ ක්ෂණික ප්‍රතිඵල කිව්වට අන්න මේක ටිකක් දීර්ඝ කාලිනව කරලා බලන්න ධම්මචක්කම් පවත්තන සූත්‍රයේ දීර්ඝ වශයෙන් නිතර ඔබගේ නිවස තුල ඇහෙන්න සලස්වන්න මේ තුල ඔබට හිතාගන්න බැරි සහනයක් ඇත. මොකද ඔය තින තුන තින ධනාත්මක භාවය ඒ තුල තින ධනාත්මක දේ ඒ ඔය කියන දේවල් තුලින් ඇති වෙන ඍණාත්මක දේවල් නැති කරાવી. හැබැයි මේ මේ කෙටි කාලීනව මේ ක්ෂණ ප්‍රතිචනික ප්‍රතිවල වරු දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. මාසයක් දෙකක් කරන් යද්දි දැනෙනවා. හැබැයි ඒව ස්ථීර වශයෙන්ම ලැබෙන ප්‍රතිඵල. ඒක නිසා මේ වෙලාවේ ඔබ කටයුතු කරන්න බුද්ධිමත්ව කටයුතු කරන්න යන්න මේ වෙලාවේ වෙසෙනසුරුන් යපල කියලා කියයි ගිහිල්ලා හද්දි කේන්ද්‍රපාදී ඒවට ගිහිල්ලා මෙන්න මේ අහවල් ප්‍රතිකර්ම කරන්න මේ මේ අහවල් මැණික පළ දෙන්න මෙච්චර ලක්ෂයක් වේදන් කරන්න ලක්ෂ දෙකක් වේදන් කරන්න ඕයි කතා කියයි ඒ කිසිම දෙයක් උනටඩා ඔළුවට ගන්න එපා ඒවා ව්‍යාපාර මේ මං කියපු කාරණා ටික සුළු දේවල් ටික ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් ටිකනේ ඒ දේවල් කරන්න ඔබට සාර්ථකත්වයක් කරගන්න පුළුවන් විදේශගත වෙලා ඉන්නයට සමහරට මේ දේවල් කරන්න අපහසු වෙන පුළුවන් ඔබට හැකි විදියට කරන්න හැකි විදියට කරපුවම හොඳටම ඇති ඒ හොඳටම ප්‍රමාණවත් අදිෂ්ඨානය ඔබගේ තුළ තියෙන චේතනාව විතරයි වැදගත් මේ හැම දෙයකම මනස හරි ආකාරව ගොඩනගා ගැනීම තමයි ආරමුණු ඒ දේ කරගන්න නැත්නම් ඔබ භාවනාවක් හරි කරන රැ වැඩ ඇරලා ගෙදරට ඇවිල්ලා කාමරේලා ඉඳලා බුදුගුණ සිහි කරන්න මම සාමාන්‍යයෙන් පිළිවෙත් හැම මාසෙම බලාපොරොත්තු දීර්ඝ වශයෙන් කියනවා ඒ නිසා මම මේ මේ සෙනසුරු සම්බන්ධ පිළිවෙත් විතරක්ම කියන්න උත්සාහ කරන්නම් මේ වෙලාවේ ඔබ අනිවාර්යයෙන්ම සෙනසුරු දවස් වලට රාත්‍රී 8ත් 9ත් අතර බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒ බෝධි පූජා සඳහා එළෙන තෙල් පහන් 9ක් දැල්ලන්න හැකි පමණ නැත්නම් අපහසු නම් පොල් තෙල් පහන් 9ට එළෙන තෙල් බිඳු කීපයක් කීපයරි දාලා පත්තු කරන්න බෑ ඉතින් එක පහනක් හරි කමක් නැහැ පත්තු කරලා ඔන්න ඒත් එක්ක නිල් පාට මල් පූජා කරලා ඔබ බෝධිය තුල ඒ බෝධි පූජාව කරලා පෑන් කාලයක් අතින් අරගෙන අර මම කිව්වා දේම මෛත්‍රී භාවනාව කරලා මේක ඔබ දසසසා පිරිතෙන් පෑන් පිරිත් කරගෙන ඔන්න වට තුනක් ගිහිල්ලා බෝධිය නාවලා ආය මෛත්‍රී භාවනාව කරන්න. ඒ වගේම දෙවියන්ට පින් දෙන්න විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න පුළුවන් නම් සෙනසුරාදා රාත්‍රී 12යි පාට බෝධි පූජා ඉවරලා ඇවිල්ලා රාත්‍රී 12යි පාගෙන ඉරිද දවස් උදා වෙන 12යි පාට ඔබ විෂ්ණු දෙවියන් වෙනුවෙන් එළඟ තෙල් පහනක් දැල්වලා නිල්පාට මල් පූජා කරලා විෂ්ණු දෙවියන්ට ඔබ පින් දීලා මුලින් බුදුන් වැඳලයි ඒ වැඩේ කරන්න ඕනේ පින් දීලා ඔබ කන්නලව කරන්න ඔබට අවශ්‍ය කරලා තියෙන මේ තියෙන දේ තුලින් ඔබට යහපත උදා වෙන්න කියලා රැකවන්නේ දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඒ තුල ඔබට ඇත්තටම හොඳ රැකවරණයක් වගේම යහපත් මානසිකත්වයක් ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම පුළුවන් නම් ඒ දේවල් කරලා සෙනසුරාදා දවස් වලට අඟහරුවාද දවස් වල නිර්මාංශන උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ඒ විදිහට කටයුතු කරයන්ද ඔබට මේ කාල සීමා තුළ විශේෂයෙන්ම වයෝ වෘද්ධයට ආබාධිත අයට කුඩා දරුවන්ට යම් කිසි ආකාරයක අසරණ අයට උදව් පදව් කරන්න උත්සාහ කරන්න ඒක මම කියලා දෙනවා මේ මූල්‍ය මේ වශයෙන් පවන නෙමෙයි ඔබගේ හැකියාව දැනුම වුණත් ඔවුන් සමග වේදා ගන්න පුළුවන් නැත්තම් තනි වෙලා ඉන්න කෙනෙක් එක්ක ගිහිල්ලා පැයක් දෙයක් පැය භාගයක් හරි කතා කර කර ඉඳලා ඉන්න එකත් වැදගත් වෙනවා ඒ වගේ දේවල් තුළ ඔබට හිතාගන්න බැරි සහනයක් අත් වෙන්නේ කිසිම දෙයක් ඔබට සහනය බලාපොරොත්තු වෙන ග්‍රහපොළ දුර වෙන්නේ කියලා හිතලා කරන්න එපා ජීවිතේ යහපත්ට උදෙසා කරන්න ඔවුන් කනෙක් කරන ඔබ කරන දේ තුළ සතුටු වෙනවා දැකලා ඒ දේ තෘප්තිය ලබන්න බලන් කරන වක්‍රාකාරයෙන් සියලු දේම ඔබට යහපත් ලෙසම සැලසේවි ඒත් එක්ක මේ සම්බන්ධයෙන් දැන් විශේෂිත වූ පිළිවෙතක් කියනවා මම මේක ඔබට හැකිනම් කරන්න පුළුවන් ඔබ යන්න රුවන්ලි මහා සෑයගාවට ගිහිල්ලා සුදුපාට නෙළුම් මල් වට්ටියක් පුළුවන් විශාල වට්ටියක් සකසලා ඔබ වට්ටි දෙකක් සකස ගන්න එකක් ශ්‍රී මහ බෝධීන් වහන්සේටත් රුවන්වැලි සෑ රජුන්ටත් පූජා කරලා ඔබ භාවනාවක් කරන්න මේ
සංසාර ගමන තුළ මා තුලින් දැනුවත් නොදැනුවත් වැරදි වුණු තරම් වෙලා ඇති. මේ සසරේ පමණක් නෙමෙයි මා ජීවිතේ අපි කල්ප ගානක් තුළ ඉපදෙන්නේ නැතිනේ දහස් වතාවක්. ඒ ඉපදුණු හැම වාර තුළ අපි තුලින් වෙන දේ ඇති වැරදි. ඒවා ලොකු වැරදින්න පුළුවන් කුඩා වැරදින්න පුළුවන්. මේ සියලු වැරදි තුලින් සිදු සියලු අකුසල් මා මේ කරන පුණ්‍ය ක්‍රියාව මතින් යටපත් වේවා. මාතින් වැරදි සිදු යම් කෙනෙක් මේ සසර තුළ ඇතන මේ පුණ්‍ය ක්‍රියාව තුළ ඔවුන්ටද මේ පින් අනුමෝදාගම් වෙත්වා. ඒ තුළ ඔවුන් මා කෙරෙහි තිබ්බ වෛරයක් තිබෙනම් සංසිද්ධ වේවා. ඒ වගේම මාගේ ඉෂ්ට දේවදාවුන්ට මේ පුණ්‍ය ක්‍රියාව තුළ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් ශක්තිමත් වෙත්වා, බලගැන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පුංචි භාවනාවක් කරන්න. මේක ඔබ කරලා බලන්න. මේ තුළ ඔබට ජීවිතයේ යම්කිසි ලොකු වෙනසක් අත්විඳින්න හැකියාවල. මේක මම වචනෙන් කියලා වැඩක් නැහැ. ඔබම ඒක අත්දකින්න උත්සාහ කරන්න. ඒ අත්දැකීම තුළ ඔබට හැඟේවි ජීවිතේ ප්‍රබල පෙරලියක්. සමහරක් වෙලාවට ඔබට ජීවිතේ හිතාගන්න බැරි වෙනසක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි. එහෙනම් මේ වගේ දෙයක් කරලා යහපත ළඟා කරගන්න ජීවිතේට. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔබ මේ කාල සීමාව තුළ සිකුරාදා දවස්වල, සෙනසුරාදා දවස්වල පුළුවන් නම් ශුද්ධෝ ජපමාලය උච්චාරණය කරන්න. ඒත් එක්කම ශුද්ධෝ පය පවත්වන බ්‍රහස්පති දවසට රාත්‍රී 11-12 අතර පුළුවන් නම් සෙනසුරාදා දවස්වලයි අංගහරුවාද දවස්වලයි විශේෂයෙන්ම නිර්මාංශයෙන් උත්සාහ කරන්න. එක්වරු ශීලයේ රකින්න බ්‍රහස්පති දවස්වල පුළුවන් නම් රාත්‍රී එක්වරු ශීලයේ රැකලයේ ශුද්ධෝ පය පවත්වන්න. ඒ තුළ ඔබගේ ජීවිතයට ලොකු සැනසීමක්, ජයග්‍රහණයක් අත්කර ගැනීම හැකියාව දෙනවා. මානසිකව ඔබ ඇද වැටිලා ඉන්න නම් අනිවාර්යයෙන් මේ දේවල් කරන්න. ඒ දේ තුළ ඔබට පුළුවන් මානසික සහනය වගේම ඔබ ගන්න තීන්දුව තීරණ තුළින් ඔබගේ ඉලක්කවලට යන්න හැකියාව, ඒ තියෙන බාධක දුරු කරගෙන අත්කර ගන්න. මේ தත්ත්වය හොඳටම කල්පනාවෙන් කටයුතු කරන් යන්න. ඉතින් එහෙනම් දැන් ඔය කියපු දේත් එක්ක ආය පරම මතක් කරනවා. ළඟ ඉන්න මිතුරගෙන් ප්‍රවේශම් වෙන දෙනවා, දුර ඉන්න හතුරට වඩා. මම ආය පාරක් කියනවා, මට බය නැති එකම දේ මූ කියනවා කියලා. නමුත් ඒක වැදගත්ම ඔබ හිතට කාවද්දි යුතුම දෙයක් නිසා. ඉතින් ඒ කියපු පිළිවෙත් ටික තියෙනවා මම. ඒව හරියට කරන්න, ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබට තියෙන බාධක ගොඩාක් මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්. මේවා දීර්ඝ කාලිනව කරද්දී ඔබ සීරසියක් ආරක්ෂිත වේවි, ඔබට සීරසියක් යහපත් වේවි. එහෙමනම් ඉතින් මේ මීන ලග්න හිමියන්ට මේ උදා වූ කාලයත් ඉදිරි කාලයත් යහපතම සිදුවෙන, සියලු යහපත් දේම සිදුවෙන කාලයක්, යහපත් කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. මීන ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.